සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් අදත් අලුත් දෙයක් මම අරන් එනවා. මේක අමුතුම තාලේ රයිස් එකක්. මේකට අපි සාමාන්‍යයෙන් මැද පෙරදිග ඉන්න කට්ටිය මේක දන්නවා. අපි මේකට කියන තහත රයිස් එක කියලා. මම හිතනවා මේක ලංකාවේ කට්ටියට අනිවාර්යෙන් මේක වැදගත් වෙයි කියලා. ඒ වගේ මැද පෙරදිග ඉන්න අයටත් මේක වැදගත් වෙයි දන්න කෙනෙක් ඉන්නවනම්. මේක අපි අරබියෙන් කියන්නේ තහත කියලා. අපි කියන්නේ බිරියානි කියලා කියනවා. බිරියානි එක අපි ගහන්නේ මේක යටිපැත්තට. ඔයගොල්ලෝ දැන් මේ ඔක්කොම මික්සර් එක හදලා මික්ස් කරනවනේ. නමුත් මේක යන්නේ වෙනස්ම ක්‍රමයකට. ඉතින් බලන් ඉන්න අද බලමු මොනවද අද මේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. බලමු ඉස්සලා මෙතනම චිකන් හෝල් චිකන්. ඒ කියන්නේ සම්පූර්ණම කටුත් එක්කම මම කපලා අරන් තියනවා කිලෝ 1ක් වෙන්න. ඒ වගේම බාස්මති කිලෝ 1යි ග්‍රෑම් 250ක් වගේ අරන් තියනවා. මම මේක සාමාන්‍යයෙන් 6 දින උඩ ඇති වෙන්න තමයි මම මේක හදන්නේ. ඒ වගේම ලුණු ගෙඩි 6ක් විතර මම කපලා දෙනවා. මේ ලුණු කපන්නේ ඔයාලට පෙන්වන්න ඕනේ නෑනේ. හරිද? ඒක නිසා ඉතින් මම කපලා තියනවා. හරි? ඒ වගේම ඔයාලට තියෙන මිදි ටිකුත් පාවිච්චි කරන්න. මිදි මිදි ටික. ඒ වගේම කරපිංච ටිකුත් මම දාගන්න අපේ ක්‍රමයට. හරි? ඉතින් එතකොට එනසාල්. ඒ වගේම කරාමුණටි. මේ ඉස්ටා සිස්ටර් ඔයගොල්ලෝ දන්න අපි ලංකාවේ කියන ඉස්සර මේ නැටව් කියලා කියනවා මේකට. ඔයගොල්ලෝ කියන මේ දන්නවා. ඉතින් මේව ටිකුත් ගන්න අනිවාර්යයෙන්. ඒ වගේම කුරුදු පුතු කෑල්ලක්. මම අම්මිරිස් කපන්නේ නැහැ. මේ අම්මිරිස් කෑල්ල හතරක් පහක් මම මේ විදිහට දාගන්නවා. ඒ වගේම සුදුරුවන් ටිකක් අපිට අවශ්‍ය කරනවා. ඒ වගේම ඉඟුරු ටිකක් අනිවාර්යෙන් මේකට ඕනි කරනවා. ඉතින් මම මාළු මිරිස් කරනකොත් මම මේ විදිහට කපලා ගත්තා. හරිද? ඒ වගේම මිරිස් කුණු ටිකක් ලෑස්ති කරගත්තා ටීස්පූන් භාගයක් විතර. ඒ වගේම කහකුඩු ටීස්පූන් භාගයක් විතර. ඒ වගේම තුන පහ කුණු ටිකක් ඕනි අපිට. හරිද? බිරියානි මසාලා තියෙනවා. ඔයගොල්ලෝ බිරියානි මසාලා පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඒ වගේම තක්කාලි ගෙඩි තුනකුත් මම මෙතන කපලා තියාගන්නවා. ඔලිව් ඔයිල් ටිකක් අනිවාර්යයෙන්ම ඕන. ඔලිව් ඔයිල් නැත්තම් ඔයාලට ගිහි පාවිච්චි කරන්න පුළුවන්. ගිහි නැත්තම් ඔයාලට වෙජිටබල් ඔයිල් පාවිච්චි කරන්න නැත්තම් පොල් තෙල් පාවිච්චි කරන්න. හරිද? ඉතින් මේකට රෝස් වොටර් ටිකකුත් දාගත්තොත් හොඳයි. තව රසව කරගන්න පුළුවන්, සුවඳ කරගන්න පුළුවන්. ඒ වගේම කජු ටිකකුත් අපි එකතු කරගමු. අවසාන මොහොතේ මම කජු ටික බෙන්ද පෙන්නුවේ නැහැ. ලුණු කුඩු ඒ ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. හරි? වතුරේක මම උතුරනවා වලට පේනවා ඇති. ඉතින් මම මේක රම්පේ කොල කෑල්ලකුත් දාලා තියෙනවා. ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම හාල් එක මේකට දාලා ටග්ගල දෙකන ඉදෙනකොට දෙකෙන් බංගුට ඉදෙනකොට මම මේක වතුරේක අයින් කර ගන්නවා. හරිද? මොකද මේ බත් එක බෙරි වෙන්න බෑ. බෙරි වුණොත් මේ බත් එකේ රස ගන්න බෑ. කිරිමැටි වගේ වෙනවා. ඒකින්ද කල්පනායෙන් වැඩේ කරන්න ඕනේ. හරිම පහසෙන් ගෙදරද වලට හදාගන්න පුළුවන් දැන් මේක. ඉතින් ඇත්තටම කුකුල් මස් අනිවාර්යෙන් ඕනේ. වියදම තමයි. මම දන්නවා ඔයාලට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔයාලට මේ කෑම හදන්න බෑ කියලා. නමුත් ඔයාලා කුකුල් නොකයිනේ නෑනේ. අපි ජාතියක් හෙන්න කවදාකවත් බඩගින්න ඉන්නේ කොහොම හරි අපි ඒකේ තාලයට අපි යනවා. ඒක නිසා මම අනිවාර්යෙන් මම මේ කියලා දෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා පුළුවන් වෙලාවක හදලා බලන්න. හරි? ඉතින් රෙඩ්ලයින් වලට පහකින් අපි බත් එක අයින් කරා. ඊට පස්සේ වැඩේට පටන් ගමු. හරි? හරිද? මම මේකට එකතු කරගන්නවා. ලුණු කුඩු පොඩ්ඩක් දාලා සීසන් කරගන්නවා. හරිද? ඊට පස්සේ මේකට සුදුරුන් ටිකුත් දාගන්නවා. අමිරි පොඩ්ඩක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට තෙල් ටිකක් එකතු කරලා ඔලිව් ඔයිල් ටිකක් මේකට එකතු කරගන්නවා. දැන් මේ ඔලිව් ඔයිල් පොඩ්ඩක් මේ පෑන් එකට දාගන්න. වැඩි දාන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් මේකට පෑන් එකේ ගී කරගන්නවා. හරි? බත් එක ඉදන අතරේ මම මේ වැඩ ටික කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට හරි ලේසි මේක හදා ගන්න ක්‍රමය බලා ගන්න. හරිද? හරිම රසයි මේ බත් එක. හරිද? ඇත්තටම බිරියානි හා බිරියානි තමයි මේක. වෙනස්ම විදිහේ ගන්න මේ බිරියානි එක හදන්න. හරි? මේකට අපි සාමාන්‍යයෙන් අරාබි කරේ කට්ටිය කියන්නේ තහත රයිස් කියලා. ඉතින් මේක මැද බෙල්ලට ගෙන කට්ටිය අනිවාර්යයෙන්ම දන්නවා. අටපාඩු තියෙන්න පුළුවන්. මම කියන දවිල්ද මම මේක හදන්නේ. හරි? දැන් මේක හොඳට ගිල් කරන් රවුම් පාටෙන් හොඳට කුක් වෙන්න ආරෙන්න. ඊට පස්සේ අපි බලමු මේක ඉතුරු කරලා පස්සේ ඒකට උතුරේ අපි බලමු ඉතුරු වැඩි ටික කරගන්නේ කොහොමද කියලා. බත් එකේ වතුරක මම නම් පෙරනවා. බත් එක දැන් හරි. දැන් අපි චිකන් එක ගිල් වෙනවා. ඊට පස්සේ ඉතුරු වැඩි ටිකක් අපි කරගමු. වැඩිලා ඉන්න මම කෙටියෙන් පෙන්නන්නේ. මම හැමදේම කපන කොටනේ වලට පෙන්නන තේරුමක් නැහැ. මම ලස්සට වැඩ කරන දේ වලට පෙන්නනවා. හරි? බලන්න දැන් චිකන් එක හොඳටම ගිලලා තියෙනවා. බලන්න පාට කොහොමද කියලා. බද්ද වගේ නේද? ඉතින් මේ පොඩි තෙල් ටිකකින් තොරන් ගා මේ වැඩේ කරගත්තා. දැන් මේක අපි කට් එකේ දියාගමු. දැන් අපි හදමු බත් එක අවශ්‍ය විදිහට කොහොමද කරන්න කියලා මම පෙන්නන්නම්. හරි?
අපි ලුණු එකතු කර ගන්න මම බත් එකට ලුණු දාලා තියන්නේ මේ තේන ලුණු දාලා තියන්නේ ලුණු දාද්දී කාපරාගෙන් ලුණු දා ගන්න හරිද දැන් අපි මේ බත් එක මේකට එකතු කරන්න ඉතින් බත් එක දස්සන්න මල් වගේ තියෙනවා හරි බැරි වෙලා නැහැ මේ විදිහ තමයි ඔයගොල්ලෝ බත් එක උයා ගන්න හරිද ඉතින් මේක සාමාන්‍යයෙන් 10කට විතර කන්න පුළුවන් මේ හතර කෑම එක ඉතින් දැන් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඔයාලා මේ කලවම් කරන්න මේ විදිහට ඔයාලා මේක හිලක් මෙහෙම මේ කවුළු හදන්න මේ හරිද මේ විදිහට කවුළු හදලා තියන්න මේවෙන් එතකොට ඉක්මනට මේක හුමාලේ උඩට එනවා හරි Mala teka laska warna keka me batata me keno me man me man ita pasa di bura me kara dan me kapi aluminium foil leng wae ngi wahana wala seal karna wala wala yakta me lagi pan ne keting pan ne tiang tol me ke ginder rasta keli madu weno ma ita kota ita pasa mo kata keli ma ginder rasta ma adi batteka adi pichan di zatama hima kara me hari bera de kenda ma penda na wala ඉතින් ඔය හැම කිව්වා මේ වගේ පෑන් පොඩි බාජරයක් යටින් තියන්න. කියලා මේම බත් එකේ. තොර මේක දෙලින්ම මේකේ රසයට අඩිය පිටරේට අතර වෙනවා. හරිද? බත අඩිය අල්ලන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ අලුමිනියම් ෆොයිල් එකේ හොඳට වහන්න ඕනේ. හරිද? හිමාල පිට වෙලා තියෙන හොඳට මේක සීල් කරන්න. ඊට පස්සේ මේක වහන්න විනාඩි 20ක් මේක තියෙන්න ඊට පස්සේ අපි බලමු බත් එක මම පෙන්නන්න ඔයාලට අන්න බලන්න දැන් හදපු රයිස් එක හරිද මම දැන් මාළේ නෝ පේනවා නේද බලන්න කහ පාට ගැතිය තියෙනවා මේ බලන්න ඇවිල්ලා තියෙන්නේ දැන් මේක අපි අනිත් පැත්ත අරවනවා මම මෙහෙමම ඔයාලට බලා ගන්න පුළුවන් ඔහොම ඉන්න අරවලා පෙන්නන්න හරි බලන්න රයිස් එක මන්දන් අනිත් පැත්ත හැරෙව්වා. මේ බලන්න ඔයපු බලන්න බත්තේ චුට්ටක්වත් අඩිය ආදලා නැමේ. හරි. ඉතින් මෙන්න බලන්න ලස්සන බත් එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඉතින් හදලා බලන්න සුපිරිම රයිස් එකක් ගැන මන්දන් අද කියලා දුන්නේ. හදලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් එමනම් මම ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.